शुभ दवसक सिलदनाटम व्यापार अध्ययने दाहत्वने पाठमे देवनी वीडियो के अभी संबंध वेन्ने अभी दाहत्वने पाठमे अध्ययने कराने तुरतुरु पद्धति पिलिबंधव इतोडे तुरतुरु पद्धति वल तुरतुरु पद्धति वर्गीकरणे यटते प्रधान कोटस तुनक अभी मेदी अध्ययने करनवा बलमु तुरतुरु पद्धति वर्ग किरीम सदा योदागना निर्णायक अभी तोरतुर पद्धति अखिल की संविधाने आवश्यकन तोरतुर एकतुकरण एवगेम पारिवर्तने करण बेदाहरण मिनिस् क्रियाकारकमल हा संपत्तल एकतुवाक् अभी कहना तोरतुर पद्धति अखिल यदोड़ मे तोरतुर पद्धति अभी वर्गकरण बुड़वा भावित मट्टमानुव भावितकरण मुन मुन वगे मट्टुदे कलमणाकुअन गो मुन मट्टे कलमणाकुअंद एक भावितकरण मट्टम कीलकियाने अस्े भावितयानु मुन भावितयान सदहाद इट वस्य कलमणाकरण श्रितानु मुन कलमणाकरण श्रितयान सदहाद अभी दान कलमणाकरण कटयुतुटते मूल्य कलमनाकरणे अलवि कलमनाकरणे मानव संपत् कलमनाकरणे केल कलमनाकरण श्रितीन ये मुन श्रुत्यांसदा भाविता करण ये विधियट अभी तोरतुरु पद्धति वर्गकरण पुलवां प्रधान निर्णायक तुनाख्यर्थे एक फलवनीक भाविताकरण मट्टमनु तोरतुरु पद्धति वर्ग अतर तीन अभी कोटस्तुनतमय मेकिंग अध्ययनीकरण फलवनीक භාවිතකරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති. ඒ කියන්නේ අග්‍ර කළමනාකරුවන්ට ව්‍යාපාරයේ අභ්‍යන්තර බාහිර ගැටලු වලට විසඳුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන නැත්නම් භාවිතා කරන තොරතුරු පද්ධති. අපි කියන උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කියලා. ඊට පස්සේ කළමනාකරන මට්ටමේ තොරතුරු පද්ධති मध्यम कलमनाकर मध्य कलमनाकर तीरण नियामने पालने अवश्यन तुरतु पद्धति अभी कलमनाकर मट्टमे तुरतु पद्धति इट पे धनु मट्टमे तुरतु पद्धति संविधान इन धनु सेवकियाम दत्त सेवकियान अन्न एगोल्लंट सहायन तुरतु पद्धति अभी धनु मट्टमे तुरतु पद्धति इट पे मेहूम मट्टमे तोरतु पद्धति कीलकिया व्यापारे ऋजुव निष्पादन सेवा सपेमी कार्यान्वल यदि सिटीन सेवकियान भाविताकरण तोरतु पद्धति अभी मेहूम मट्टमे तोरतु पद्धति कील दंगे कोटस्त्र विनमीनम अध्ययने करम विविध मट्टमु तोरतु पद्धति परिशीलने पहत आकार दुवा බලන්න උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති අපි කිව්වා අග්‍ර කළමනාකරුවන් තමයි මේව භාවිතා කරන්නේ සංවිධානයේක අග්‍ර කළමනාකරුවන්ට ව්‍යාපාරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර ගැටලු විසඳීම සඳහාද උපක්‍රමික තීරණ ගැනීමට උපකාරී වන තොරතුරු පද්ධති මේ විදිහට අපිට දක්වන්න පුළුවන් උදාහරණයක් විදිහට සභාපති සාමාන්‍ය අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මට්ටමේ කළමනාකරුවන් විසින් आयतने इद्री गमन मग तीरने किरण समस्त आयतने टम बलपान हा दिगुकालीन तीरन गणु लवि एसदा आयतने अभ्यंतर मेन्म बाहिर तुरतुरुद अवश्य बहुविट ओंट अवश्य तुरतुरु सारांश गतव लबा दीयतु इतोट एवगे देवाल सदा अपिकेन उपक्रमिक मट्टमे तुरतुरु पद्धति भाविता करण කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති අපි කියුවා මධ්‍ය කළමනාකරුවන් තමයි මේක බහුලව භාවිතා කරන්නේ මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට තීරණ ගැනීම නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධති මේ විදිහට හඳුන්වන්න පුළුවන් උපක්‍රමික මට්ටමේ කළමනාකරුවන්ගේ තීරණානුව කටයුතු මෙහෙයවීම හා පාලනය සඳහා අලවි කළමනාකරුවන් මූල්‍ය කළමනාකරුවන් නිෂ්පාදන කළමනාකරුවන් මානව සම්පත් කළමනාකරුවන් ආදී වූ මෙම මට්ටමේ තොරතුරු පද්ධති භාවිතා කරන කළමනාකරුවන් සඳහා නිදසුන් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න
විභාග දී ඔය MCQ වල අහන්න පුළුවන් කළමනාකරණ මට්ටමේ තොරතුරු භාවිතා තොරතුරු පද්ධති භාවිතා කරන්නේ මොන වගේ කළමනාකරුවන්ද අලවි මූල්‍ය මානව සම්පත් ඒ විදිහට අපිට දක්වන්න පුළුවන් ඊට පස්සේ අපි යනවා දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති කියලා කියන්නේ මෙම මට්ටමේදී දැනුම් සේවකයන් හා දත්ත සේවකයන් අනුවෙන් වර්ග දෙකක් ඉන්නවා මවුන් භාවිතා කරන තොරතුරු දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති කියලා කියනවා නව දැනුම ගවේෂණය සඳහා සමෝදානයේ සඳහා ඔහු මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා දැනුම් සේවකයන් යනු නීතිඥවරුන් ගණකාධිකාරීවරු ඉංජිනේරුවන් විගණකාධිකාරීවරු ආදී වූ වෘත්තිකයෝය මවුන් තොරතුරු ජනිත කරන පුද්ගලයෝ දත්ත සේවකයන් යනු තොරතුරු පිටපත් කිරීම බෙදා හැරීම හා තොරතුරු භාවිතා කිරීම වැනි කාර්ය සිදු කරන ලිපිකරුවන් පරිගණක ක්‍රියාකරුවන් ආදී සේවකයන්. එතකොට හොඳට මතක තියාගන්න දැනුම් සේවකයන් දත්ත සේවකයන් වෙන් වෙන්ව මතක තියාගන්න. ඊට පස්සේ අපි එනවා මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති. ඒ කියන්නේ මෙහෙයුම් කළමනාකරුවන්ට ව්‍යාපාරයේ මූලික ක්‍රියාකාරකම් හා ගනුදෙනු පිළිබඳ තීරණ ගැනීම සඳහා උපකාරී වන පද්ධති වේ. විකුණුම් මුදල් ලැබීම් මුදල් තැන්පත් කිරීම වැටුප් ලේඛන ද්‍රව්‍ය මිලදී ගැනීම ද්‍රව්‍ය භාවිතය වැනි තොරතුරු මේ යටතේ සැකසේ. වැඩ පරීක්ෂකවරු ගබඩා භාරකරු ආදී මෙහෙයුම් මට්ටමේ කළමනාකරණ සේවකයෝ මෙම තොරතුරු පද්ධති යටතේ දකින්න පුළුවන්. එතකොට මේ මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති යටතේ ඉන්නේ කවුරුන්ද කියන එක හොඳට මතක තියාගන්න. එතකොට වැඩ පරීක්ෂකවරු ගබඩා භාරකරු ඒ වගේ අය ඉන්නේ මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති යටතේ. ඊට පස්සේ අපි එනවා භාවිතය අනුව. භාවිතය අනුව තොරතුරු පද්ධති. එතකොට මේ භාවිතය අනුව තොරතුරු පද්ධති අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක අපි කියනවා විදායක උපකාරක පද්ධති කියලා. දෙවෙනි එක අපි එනවා තීරණ උපකාරක පද්ධති කියලා. තුන්වෙනි එක එනවා කළමනාකරණ තොරතුරු පද්ධති කියලා. ඊට පස්සේ කාර්යාල ස්වයංක්‍රීය පද්ධති කියලා කියනවා. ඊට පස්සේ දැනුම් කාර්ය පද්ධති කියලා කියනවා. ඊට පස්සේ ගනුදෙනු සැකසුම් පද්ධති කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති විදිහට භාවිතය අනුව අපිට තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන්. එතකොට ඔය එක් එක් අවස්ථා තමයි දැන් අපි කතා කරගෙන යන්නේ. තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන් දෙවෙනි අවස්ථාව භාවිතය අනුව. දැන් භාවිතය අනුව අපි බලමු මේ එක් එක් කොටස් කොහොමද හඳුන්වන්නේ කියලා. මුලින්ම ගන්නවා විදායක උපකාරක පද්ධති. බලන්න මෙම මෙය උපක්‍රමික මට්ටමේ ක්‍රියාත්මක වන තොරතුරු පද්ධතියකි. අග්‍ර මට්ටමේ කළමනාකරුවන්ට විහුවගත නොවන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධති විදායක උපකාරක පද්ධති කියලා කියනවා. එතකොට අග්‍ර මට්ටමේ කළමනාකරුවන්ට අවශ්‍ය කරන තොරතුරු පද්ධතියක් තමයි මේ විදායක උපකාරක පද්ධති. විදායක කියන වචනේ මතක තියාගන්න. උපක්‍රමික මට්ටමේ කළමනාකරුවන්ට බොහෝ විට ගැනීමට සිදුවන්නේ කලින් තීරණය කළ ආකෘතියකට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ වේ. මෙවැනි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධතිය අපි කියනවා විදායක උපකාරක පද්ධති කියලා. ඊට පස්සේ අපි කියනවා තීරණ උපකාරක පද්ධති. බලන්න මේ මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතිය. මධ්‍ය කළමනාකරුවන්ට සහාය වන කල්තබා පහසුවෙන් නිශ්චය කළ නොහැකි වේගයෙන් වෙනස් වන ඒකාකාරී ව්‍යුහගත හා අර්ධ ව්‍යුහගත තීරණ ගැනීම සඳහා උපකාර වන විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුත් පද්ධති වර්ගයක් ලෙස අපිට මේ තීරණ උපකාරක පද්ධති දක්වන්න පුළුවන්. ව්‍යුහගත තීරණ මොනවද බලන්න. ආර්ථික ඇනෝම් ප්‍රමාණය සමීකරණ අනුව ගණනය කිරීම. අපි දන්නවා පිරිවැය ගිණුම් කරන යටතේ ආර්ථික ඇනෝම් ප්‍රමාණයන් අපි ගණනය කරනවා. අන්න ඒ වගේ දේවල් අපි කියනවා ව්‍යුහගත තීරණ. අසේ අර්ධ ව්‍යුහගත තීරණ කියලා කියන්නේ ආයෝජන ඇගයීම් තීරණ, විශේෂයෙන්ම සැලසුම් සකස් කිරීම, ආකෘති ගොඩනැගීම, විකල්ප ඇගයීම හා තීරණ ගැනීම ආදී විවිධ කළමනාකරණ කටයුතු වලදී මෙම තොරතුරු පද්ධති භාවිතා කරන්න පුළුවන්. ඊපස්සේ අපි යනවා තුන්වෙනි එක කළමනාකරණ තොරතුරු පද්ධති. බලන්න මේ මැදේම කළමනාකර මෙම මෙය
මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතිය. එතකොට මේකත් මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරනවා. මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්ට සැලසුම් තීරණ ගැනීමට නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධතිය. මේ නමින් හඳුන්වනවා. මධ්‍ය කළමනාකරුවන්ට ආයතනයේ වර්තමාන කාර්ය සඳහා සහාය අතීත වාර්තාවලට ඍජුවම ළඟා වීමට සහාය වන්නේ මෙම තොරතුරු පද්ධතිය. එතකොට හොඳට මතක තියාගන්න මේ කොටස් හොඳට පාඩම් කරලා තියාගන්න. අතීත වාර්තාවලට ඍජුවම ළඟා වීමට සහාය වන්නේ කළමනාකරන තොරතුරු පද්ධතිය. එකම ආකාරයකින් දිනපතා සතිපතා මාසිකව වාර්ෂිකව ආදී ලෙස කාලීන වශයෙන් හා විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථාවක වර්තමාන වර්තමානමය ස්වරූපයෙන් තොරතුරු ලබා දීම මෙම පද්ධති වලින් සිදු වෙනවා. එතකොට එකම ආකාරයකින් දිනපතා සතිපතා මාසිකව වාර්ෂිකව ආදී කාලීන වශයෙන් විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථාවලදී වර්තමාන ස්වරූපයෙන් තොරතුරු ලබා දීම මේ කළමනාකරන තොරතුරු පද්ධතිය යටතේ සිදු වෙනවා. උදාහරණ විදිහට බලන්න කාලීන වාර්තා, දෛනික විකුණුම් වාර්තා, මාසික ණය ගැති ලැබීම් වාර්තා මේවා අන්තර්ගත වෙන්නේ කළමනාකරන තොරතුරු පද්ධතියට. ඊපස්සේ විශේෂ වාර්තා, නිශ්චිත ණය ගැතියක පිළිබඳ වාර්තාවක් කළමනාකරන ඉල්ලා සිටින විට ඒ ලබා දීම. එතකොට ඒවා වැටෙන්නේ කළමනාකරන තොරතුරු පද්ධති යටතට. කාර්යාල ස්වයංකරණ පද්ධති බලන්න. දත්ත හා තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීමටත් ඒවා ඒ ආකාරයෙන්ම සංනිවේදනය කිරීම සඳහා පහසුකම් සැලසීමත් සිදු කරන පරිගණකගත තොරතුරු පද්ධතියයි. එතකොට දත්ත තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීම මේ කාර්යාල සංකරණ පද්ධතියේ සිදු වෙනවා. දැනුම් මට්ටමේ ක්‍රියාත්මක වන පද්ධතියකි. මෙය ලිපිකරුවන්, ගිණුම් සහකරුවන්, ලේකම්වරුන් ආදී දත්ත සේවකයන් විසින් තම දත්ත සැකසීම සඳහා යොදා ගන්නා පද්ධතියකි. මොවුන් තොරතුරු බෙදා හැරීම හා පාරිභෝජනය කරන අය නිසා පිටපත් කිරීමේ හා සංනිවේදනය කිරීමේ කාර්යයන් සඳහා වන ක්‍රම මෙම පද්ධතිවල අඩංගු වේ. කාර්යාල ස්වයංකරණ පද්ධතිවල අරමුණ වන්නේ දත්ත හා තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීමත් ඒවා ඒ ආකාරයෙන්ම සංනිවේදනය කිරීම සඳහා පහසුකම් සැලසීමක්. එතකොට මේ කොටස් හොඳට මතක තියාගන්න ඕවා MCQ වල අහන්න පුළුවන්. නිදසුන් ලෙස බලන්න ලිපි සකස් කිරීම සඳහා වදන් සැකසුම් පද්ධති. අපි කියනවා වර්ඩ් ඩොලින්, කෙටියෙන් අපි කියනවා වර්ඩ් ඩොලින්. එතකොට වර්ඩ් එකෙන් අපිට වදන් සැකසුම් පද්ධතිය හරහා ලිපි සකස් කරන්න හැකියාව තියෙනවා. එතකොට ඒවා කාර්යාල සංකරණ පද්ධතියට වැටෙන්නේ. තොරතුරු සංවේදනයේ සඳහා ඊමේල් භාවිතා කරනවා නම් ඒවා කාර්යාල සංකරණ පද්ධතියට අන්තර්ගත වෙන්නේ. ඊපස්සේ අපි එනවා දැනුම් කාර්ය පද්ධති. බලන්න සංවිධානයේක නව දැනුම බිහි කිරීමේදී හා සමෝදානයේදී දැනුම් සේවකයන්ට උපකාරී වන තොරතුරු පද්ධති. දැනුම් සේවකයන් කියලා කියන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරේක්ෂකයන් ආදී වෘත්තිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය තොරතුරු ජනිත කරන පද්ධති කියලා කියනවා. දැනුම ජනිත කරන පුද්ගලයන් සඳහා වන නිසා මෙම පද්ධති ඒකාකාර නොවේ. නිතර නිතර වෙනස් වෙන්න පුළුවන්. බලන්න උදාහරණ පරිගණක ආධාරක නිර්මාණ. එතකොට පරිගණකයක් භාවිතා කරලා නිර්මාණකරණයේ ඒ වගේ දේවල් දැනුම් කාර්ය පද්ධති යටතට අන්තර්ගත කරන්න පුළුවන්. ඊට පස්සේ ගනුදෙනු සැකසුම් පද්ධති බලන්න. සංවිධානයේක දෛනික මෙහෙයුම් කටයුතු වලින් බිහිවන දත්ත සැකසීමට භාජනය කරන තොරතුරු පද්ධති ගනුදෙනු සැකසුම් පද්ධති කියලා කියනවා. ව්‍යාපාරයේ දෛනික මෙහෙයුම් කටයුතු වලින් ජනිත වෙන දේවල් මේ සැකසුම් පද්ධතිය තමයි අන්තර්ගත වෙන්නේ. සංවිධානයේක නිතර නිතර සිදුවන කටයුතු වලින් උපදින මූලික දත්ත සැකසීම සඳහා වූ පද්ධතිය මෙයයි. මෙම පද්ධති මගින් දෛනික මෙහෙයුම් වලට අදාළ දත්ත වාර්තා කර ගැනීම හා අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කරයි. ආයතනයක එක් එක් අංශ වෙනුවෙන් සැකසුණු ගනුදෙනු සැකසීමේ පද්ධති ගණනාවක් දකින්න පුළුවන්. බලන්න නිෂ්පාදන අංශයේ ද්‍රව්‍ය මිලට ගැනීමට
ද්‍රව්‍යයන් උම් කිරීමට මේ ගනුදෙනු සැකසුම් පද්ධති භාවිතා කරනවා. නිෂ්පාදන අංශය සඳහා රසි අලවිකරණ අංශය විකුණුම් මැනවුම් ලබා ගැනීමට මිල කිරීමට රසි මූල්‍ය අංශය අයවැය ලේඛන සැකසීමට පොදු ලෙජරය පිළියෙල කිරීමට මුදල් ගෙවීමට ගනුදෙනු සැකසුම් පද්ධති භාවිතා කරනවා. මානව සම්පත් අංශයෙන් වැටුප් වාර්තා සකස් කිරීමට සේවක පැමිණිලි වාර්තා කිරීමට පුහුණුව හා සංවර්ධනය සඳහා ඒ වගේ දේවල් සඳහා භාවිතා කරනවා. ඊටසේ අපි එනවා ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය. බලන්න මෙය විදායක උපකාරක පද්ධතිය ශක්තිමත් කරන පද්ධතියකි. විදායක උපකාරක පද්ධතිය ශක්තිමත් කරන පද්ධතිය අපිට ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය වශයෙන් දක්වන්න පුළුවන්. මෙම පද්ධතිය නිර්මාණය කරනුවේ තීරණ උපකාරක පද්ධතිය සඳහා භාවිතා කරන දත්ත හා තොරතුරු භාවිතා කරමින්. එතකොට මේ පද්ධතිය නිර්මාණය කරන්නේ තීරණ උපකාරක පද්ධතිය සඳහා භාවිතා කරන දත්ත හා තොරතුරු භාවිතා කරන. මෙය හැකියා ක්‍රියාවලීන් තාක්ෂණයේ භාවිතයන් හා පරිචයන්ගෙන් සමන්විත වූ පද්ධතියක්. අපි කියනවා ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය කියලා. භාවිතයේ අනුව තොරතුරු පද්ධතියේ ඉහත ආකාරයට වර්ග කළද මෙම පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඔය භාවිතයේ අනුව තොරතුරු පද්ධති විවිධ විදිහට වර්ග කරාට මේ තොරතුරු පද්ධති එකිනෙකට බැඳිලා තියෙන්නේ. මෙම තොරතුරු පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයේ පහත සටහන මගින් අපිට දක්වන්න පුළුවන්. බලන්න කළමනාකරණ මට්ටම් අනුව වර්ග කළ තොරතුරු පද්ධතිය හා භාවිතයේ අනුව වර්ග කළ තොරතුරු පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයේ පවතී. එය පහත සටහනින් දක්වන්න පුළුවන්. බලන්න ওই විදිහට අපිට ඔය එක් එක් තොරතුරු පද්ධති ගත්තොත් මේවා අතර ඔය විදිහට අන්තර් සම්බන්ධතාවයන් දකින්න පුළුවන්. ওই විදිහට එක් එක් කොටස් අතර අන්තර් සම්බන්ධතාවයන් දකින්න පුළුවන්. ඉහත E හිස් වලින් පෙන්වන්නේ දත්ත ගලා යන දිශාවයි. ඒ අනුව ආයතනයේ ගනුදෙනු සකස් කරන TPS වර්ගයේ පද්ධති අනෙක් තොරතුරු පද්ධති සඳහා දත්ත ලබා දෙන තොරතුරු පද්ධතියයි. ESS වලට දත්ත ලැබුණේ MIS හා DSS වලින්. අපි අර කතා කරපු තොරතුරු පද්ධති වල කෙටි නම් තමයි මෙතන මේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි තොරතුරු පද්ධති යටතේ උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කළමනාකරණ මට්ටමේ දැනුම් මට්ටමේ මෙහෙයුම් මට්ටමේ විදිහට වර්ග කරන්න පුළුවන්. බලන්න උපක්‍රමික මට්ටමට වැටෙන දේවල් ටික විදායක උපකාරක පද්ධතිය වැටෙන්නේ උපක්‍රමික මට්ටමට. ඊට පස්සේ අපි කතා කරමු කළමනාකරණ තොරතුරු පද්ධතිය තීරණ උපකාරක පද්ධතිය වැටෙන්නේ කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධතිය. ඊට පස්සේ දැනුම් කාර්ය පද්ධතිය කාර්යාල සංක්‍රීය පද්ධතිය වැටෙන්නේ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. ඊට පස්සේ ගනුදෙනු සැකසුම් පද්ධතිය වැටෙන්නේ මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. එතකොට අපි දැන් මේ වෙනකොට කොටස් දෙකක් කතා කරානේ. භාවිත මට්ටම් අනුව තොරතුරු පද්ධති, භාවිතය අනුව තොරතුරු පද්ධති කියලා. එතකොට භාවිත මට්ටම් අනුව තමයි උඩින් දාලා තියෙන්නේ උපක්‍රමික මට්ටමේ, කළමනාකරණ මට්ටමේ, දැනුම් මට්ටමේ, මෙහෙයුම් මට්ටමේ කියලා. එතකොට මේ එක් එක් මට්ටම් වලට ඇතුළත් වෙන භාවිතය අනුව තොරතුරු පද්ධතියක තමයි අපි ওই විදිහට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ ගැලීම් සටහන හොඳට පාඩම් කරලා තියාගන්න විභාගෙදී MCQ වල අහන්න පුළුවන් කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධතියක තියෙන භාවිතයට අනුව තොරතුරු පද්ධති මොනවද කියලා. එතකොට කළමනාකරණ තොරතුරු පද්ධති, තීරණ උපකාරක පද්ධති කියලා අපේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඊපස්සේ අපි එනවා කළමනාකරණ ශ්‍රිතානුව තොරතුරු පද්ධති වර්ග කරන්න. එතකොට කළමනාකරණ ශ්‍රිත ටික අපි දන්නවා. මූල්‍ය කළමනාකරණය, අලවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, පරිශන හා සංවර්ධනය, මේ වගේ දේවල් තමයි කළමනාකරණ ශ්‍රිතානුව අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. තොරතුරු පද්ධතියෙන් තොරතුරු ලබා දෙන්නේ කුමන කළමනාකරණ ශ්‍රිතයකද යන කාරණේ සඳහා සලකා තොරතුරු පද්ධති පහත සඳහන් පරිදි වර්ග කරන්න පුළුවන්. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සැකසීමට යොදා ගන්නා තොරතුරු පද්ධති කියලා කියනවා. ඊපස්සේ අලවිකරණ තොරතුරු පද්ධති, අලවි කළමනාකරණයට අදාළව තොරතුරු සකස් කිරීමට තමයි මේක භාවිතා කරන්නේ. ඊපස්සේ මූල්‍ය කළමනාකරණයේ තොරතුරු පද්ධති, කියන්නේ මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා තමයි මේක භාවිතා කරන්නේ.
මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය එනම් අපි දන්නවා ව්‍යාපාරයේ මානව සම්පත් හරියාකාරව කළමනාකරණය කරගන්න තමයි ඒ තොරතුරු පද්ධතිය භාවිතා කරන්නේ පරේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති එතකොට පරේෂණ හා සංවර්ධන අංශයට අවශ්‍ය තොරතුරු සකස් කරන තොරතුරු පද්ධති කියලා කියනවා ත්‍රිතානු තොරතුරු පද්ධති වර්ග කර ඇති ආකාරයේ ඊට අදාළ නිදසුන් පහත ගැලීම් සටහනින් දක්වන්න පුළුවන් බලන්න ත්‍රිතානුව කළමනාකරණ තොරතුරු පද්ධති කොටස් හතර පහකට බෙදනවා අලවි මූල්‍ය මෙහෙයුම් මානව සම්පත් පරේෂණ හා සංවර්ධන කියලා. එතකොට අලවි කළමනාකරණ යටතේ වෙළඳ පළ පරේෂණ අලවි කරන පරේෂණ ප්‍රචාරණයේ විකුණුම් ප්‍රවර්ධනයේ වගේ දේවල් අන්තර්ගත වෙනවා. අසින් මුදල් කළමනාකරණය, ප්‍රාග්ධනී අයවැයකරණයේ මූල්‍ය සැලසුම්කරණයේ මූල්‍ය පුරෝගතනයේ විගණනයේ මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ වැටෙනවා. ඒ වගේම ගැනුම් සැලසුම් කිරීම හා පාලනය පරිගණක සමෝදානික නිෂ්පාදන යන්ත්‍ර උපකරණ පාලනය වගේ දේවල් මෙහෙම කළමනාකරණ පද්ධතියට වැටෙනවා. ඊට පස්සේ මානව සම්පත් සැලසුම්කරණයේ වේතන කළමනාකරණයේ පුහුණුව සංවර්ධනයේ කාර්යපලයගීම් වගේ දේවල් මානව සම්පත් කළමනාකරණ පද්ධතියට වැටෙනවා. ඊපස්සේ පරේෂණ හා සංවර්ධන නිෂ්පාදිත පරේෂණ නිෂ්පාදිත සංවර්ධනයේ අන්න ඒ වගේ දේවල් පරේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධතියට අන්තර්ගත කරන්න පුළුවන්. හරි. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ 17 වෙනි පාඩමේ 3 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙමු.